අපි කන් අපේ හැංගීම් ප්‍රකාශ කරන්න තු ඉන්නකොට හිතන්නේ මුස්ලිම් ජනතාව මේකට එකඟයි කියලා. මොකද මේ දැන් හුඟක් මේ එක එක රටක් එක නීතියක් යටතේ අර කමිෂන් ප්‍රෙසිඩන්ට්ස් කමිෂන් එක යටතේ එක්කෙනෙක් දෙන්නේ ගිහිලා අපට මුස්ලිම් විවාහ මුස්ලිම් මේ නීති එපා කියලා කියනවා. මේක මුස්ලිම් වරුන්ට විතරක් නෙමෙයි බලපාන්නේ අනිත් වෙන පුද්ගල නීතියුත් තියෙනවා ලංකාවේ. කැන්ඩියන් නීතිය මේ දේශවලමේ නීතිය වගේ නීති තියෙනවා. ඉතින් හැමෝටම මේක බලපානවා. මේක මේ අපේ කන්ස්ටිටියුෂන් එකේ හැමෝටම පුරවැසියන් හැටියට දීලා තියෙන අයිතියක් මේ තමන් අදහන ආගමයි තමන්ගේ විශ්වාසය අනුව තමන්ට කැමති විදිහට තවත් එක්කෙනෙක්ට කරදරයක් නොවී ජීවත් වෙන්නට දීලා තියෙන අයිතියක් මේක. ඉතින් මේක අයින් කරන එකට අපි විරෝධය පානවා. ඒකින්ද තමයි අපි අද මෙතන ඉන්නේ අපේ විරෝධය පාන්න. එක රටක් එක නීතියක් එක තියෙනවද කියන ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒ අතර මුස්ලිම් බෞද්ධලික නීතිය වහම ක්‍රියාත්මක කරන්න හදනවා. මුස්ලිම් තානාපතිවරුව ගෙනල්ලා මාචාර ජීල් බීරිස් මැතිතුමා අගමැතිතුමා තියාගෙන කියනවා අපි මේක මුකුත් කරන්නේ නැහැ. මේක අල්ලන්නේවත් නැහැ මුස්ලිම් නීතිය මුස්ලිම් ජනතාවට කියලා. ඒක තමයි අපි කියන්නේ. මුස්ලිම් ජනතාවට මේ නීති රීති අද ඊයාපු එකක් නෙවෙයි. පෘතුගීසි කාලේ ඉඳලම මේ නීති රීති තියෙනවා. මේවා අපි දිගටම ඒක ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැන් ඉටපු ගමන් ඇවිල්ලා මේක වහම අයින් කරන්න ඕනේ මුස්ලිම් නීතිය අයින් කරලා අලුත්ෙන් නීතියක් ගේන්න ඕනේ කියලා කියන එකත් මම හිතන්නේ ඒක සුදුසු නැහැ කියන එක තමයි අපි සියලු දෙනාම අද මේ මේ විජිල් එකේ හරහා ආණ්ඩුවට කියන්නේ මේ වලට හත තියන්න එපා කියන එක. කියන්නේ මේ මේ මේක මේක කරනවා කියලා කියන්නේ ආයෙත් ඔක ප්‍රශ්නයකට යනවා කියලා කියන්නේ. හැබැයි තානාපතිවරු ගෙනල්ලා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අද ඡන්දයක් තියෙනකොට ඒ මොහොතේ කතා කරලා කියනවා මේවා අපි අත ගහන්නේ නැහැ කියලා. ඇතුලේ මේ වැඩේ කරගෙන යනවා. ඉතින් අපි කියන්නේ රජයට ප්‍රජාතන්ත්‍රවාදී රැකගන්නත් අනි පිට රටවලට එකක් වුයි ලංකාවට එකක් වුයි කියන එක වහම නවත්තන්න කියලා. ජීඑල්පීස් මැතිතුමා දැනගන්න ඕනේ මේ මිනිස්සු රවට්ටන එක නවත්තන්න. නවත්තලා මොකද කරන්න යන කියන වැඩ පිළිවෙල මුස්ලිම් ජනතාවත් එක්ක සාකච්ඡා කරන්න. අපේ නීති රීති අයින් කරන්නද අපේ නීති රීති එමෙන් කරන්නද ඕනේ නම් අපිත් එක්ක සාකච්ඡා කරලා අපිත් එක්ක එකව වෙලා මේ වැඩේ කරනවා මිසක් ආණ්ඩුවට ඕන විදිහට මේ කරන්න බෑ කියන එක අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ස්තුතියි.